පහුගිය දවසක සුරූපී රංගන ශිල්පී මේදා ජයරත්නගේ ඡායාරූප පෙළ අන්තර්ජාලයේ කලඹුවා. මේ ඡායාරූප පෙළ නිසා බොහෝ පිරිසක් කිව්වේ දික්කසාද වෙලා හිටපු අය නැවතත් විවාහ දිවියට එළඹිලා ඇති බවයි. කලා ශේෂ්ත්‍රයේ වැඩ කරන අපේ කලා ශිල්පීන් ගොඩ දෙනෙක් ඉන්නේ කටකතා හදන්නට. ඉතින් කොහෙම කටකතා එක්ක ප්‍රවීණ කලා ශිල්පිනියකටත් පහුගියදා අන්තර්ජාලයේ කටකතාවක් පැතිරුණා. සමිතා මුදුන් කොටුව ප්‍රවීණ ගායන ශිල්පිනිය ලාබාල තරුණේක් විවාහ කරගත්තා වගේ රංගන ශිල්පී මේදා ජයරත්නත් ලාබාල තරුණේක් එක්ක විවාහ වුණා කියලයි ওই විදිහට කටකතාව ගියේ. ඒ විදිහටම ගැලපෙන අපූර්ව ඡායාරූප එකතුවත් මේ කටකතාවට ලොකු පිටුවහලක් වෙලා තිබුණා. කොහොම නමුත් මේ ඡායාරූප පෙළේ ඇත්ත නැත්ත ගැන සත්‍යන්ත පුවත්පතකට මේදා ජයරත්න මේ විදිහටයි කතා කරලා තිබුණේ. මේදා ආයෙත් හදිසියෙ විවාහ වුණා කියන කතාව ඇත්තද? කවුද ඔය බොරු කතා ගොතන්නේ? එතකොට ලාබාල තරුණයෙක් එක්ක විවාහ වුණු කතාව බොරුවක් කියලාද කියන්නේ? ඔය කියන්නේ මම කරපු වෙඩින් ෂූට් එකක් ගැන වෙන්න ඇති. තරුණ නිරූපණ ශිල්පියෙකුගේ ලොකු ආශාවක් තිබිලා තියෙනවා මම එක්ක ප්‍රී ෂූට් එකක් කරන්න. ඉතින් ඔහුගේ ආසාව මං ඉටු කළා. ඉතින් ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ මං හදිසියේ දික්කසාද වෙලා නැවත විවාහ වුණා කියලායි. ඉතින් ඔබත් අන්තර්ජාලයේට වීඩියෝ පටයක් මුදා හැරියා නේද? ඔව් ඉතින් මම දිනුල රාජපක්ෂ නිරූපණ ශිල්පියා සමග කතා බහ කරන එක වීඩියෝ පටයක් මුදා හැරියා. ඉතින් මමත් දාපු නිසා හිතලා තියෙන්නේ ওই විදිහට තමයි. ගොඩ දෙනෙක් මට සුබපැතුම් එකතු කළා. ඒත් මම ඒවට රිප්ලයි කරන්න ගියේ නැහැ. ඔවුන්ට ස්තුතිය පුද කළා. සමහරු කියන්න ගත්තා මමත් සමිත මුදුන් කොටුව මහත්මිය වගේ ලාබාල කෙනෙක් විවාහ කරගෙන කියලා. ওই විදිහට විවිධ කතා පැතිරුණා. මම ඒ කිසිම දෙයකට උත්තර බඳින්න ගියේ නැහැ. මේදා හදිසියෙම දික්කසාද වුණේ ඇයි? ඒ ගැන මම කතා කරන්න කැමති නැහැ. අපි නීත්‍යානුකූලව දික්කසාද වෙලා ඉන්නේ. එතකොට දරුවන් බලන්න එහෙම යන්නේ නැද්ද? දික්කසාද වුණා කියලා අපි අතර කිසිම හිතමනාපකමක් නැහැ. දරුවන් ගැන මම හොයා බලනවා. දරුවොත් මට කතා බහ කරනවා. මම දරුවන්ගේ අම්මා නිසා දරුවෙක්ට මව්පියන්ව අමතක කරන්නත් බෑ. ඒ වගේම මව්පියන් අතර මොන ප්‍රශ්න තිබුණත් දරුවා අමතක කරන්නත් බෑ. ඔබේ සැමියා නිර්මාණ කළ කකුලුව සහ මකුලුව ටෙලි නාට්‍යයට ඔබ රංගනයෙන් දායක වුණා. ඒත් ඔබේ ටෙලි නාට්‍යය නැහැ කියලා ආරංචි. මම නිරූපණය කළ චරිතයෙන් මාව ඉවත් කරලා ඒට වෙන කෙනෙකු සම්බන්ධ කරගත් බව ආරංචි. නිර්මාණය ඔහුගේ. ඉතින් එයාට මට මොනවත් කියන්න බෑ. ඉදිරියේදී ඔහුගේ නිර්මාණයකට ආරාධනා කළොත් ඔබ සම්බන්ධ වෙනවද? ඔහු මට ආරාධනා කළොත් මම සම්බන්ධ වෙනවා. වෘත්තිය එක්ක මගේ කිසිම හිතමනාපකමක් නැහැ. ඔහු විතරක් නෙවෙයි කවුරු කතා කළත් මම නිර්මාණයකට සම්බන්ධ වෙයි. මොකද මම ජීවත් වෙන්නේ මේ වෘත්තියෙන් නිසා. සැලසුමක් නැතුව ජීවත් වීම පහසු කටයුත්තක් නෙවෙයි නේද මේදා? මගේ ජීවිතයේ එදා ඉඳලම කිසිම සැලසුමක් නැහැ. සරලව ජීවත් වෙනවා. කිසි බලාපොරොත්තුවක් නැහැ. එහෙම කටයුතු කරද්දී හරි සැහැල්ලුයි. මිනිසුන්ගේ ජීවිතවලට කාලෙන් කාලයට විවිධ ප්‍රශ්න එනවා. මටත් ආවා. ඒ සියල්ලට මමත් මුණ දුන්නා. කාලේ තමයි ඒ සියල්ලටම විසඳුම. ඔබ ඉදිරි දිවි ගමන තනිකඩව ගෙවන්නද අදහස? ඒ ගැන මං හිතලා නැහැ. විවාහ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කාලේ හැම දෙයකටම පිළිතුරු දෙවි. තනිකඩව ගෙවන ජීවිතයත් එක්ක විවාහ යෝජනා හැම එන්නේ නැද්ද? මොකද නැත්තේ විදේශීය රටවලින් මට ඇරයුම් එනවා. දරුවන් දෙන්නත් එක්ක බාර ගන්න කැමතියි කියලා. විදේශීය රටවලින් විතරක් නෙවෙයි ලංකාවෙත් ඔය වගේ ඇරයුම් ආවා. මං කෙල්ල කාලෙවත් ওই විදියට ඇරයුම් ඇවිල්ලා නැහැ. දැන් තමා ආදර ඇරයුම් එන්නේ. ඇයි කියලා මටවත් හිතා ගන්න බෑ ඉතින්. කලා ශේෂ්ත්‍රයේ රංගන ශිල්පිනියකගෙන් අල්ලස් ගන්නවා කියන්නේ ඇත්තද? මොකද නැත්තේ මගෙනුත් විවිධ දේවල් බලාපොරොත්තුෙන් නිර්මාණවලට සම්බන්ධ කරගන්න බලන් හිටියා. ඉතින් වැඩ කරන්න පහසු නිර්මාණකරුවන් තෝර බේරගෙන තමයි මම නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. මේ දවස්වල ඔබේ රංගන කටයුතු මොනවද? මඩොල් කැලේ වීරයා අකුරු මැකී නැහැ ටෙලි නාට්‍ය වැඩ කරගෙන යනවා. අලුත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා. සැහැල්ලුවෙන් ගෙවන ජීවිතය නිසා මේ දඩ ඉදිරියේ වේදිකාවෙන් අපිට දැක ගන්න පුළුවන් වෙයි නේද? බුද්ධික දමයන්තගේ අලුත් වේදිකා නාට්‍යයකට මට ආරාධනා කළා. ගොඩක් ආසාවෙන් හිටියේ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න. කොරෝනා ප්‍රශ්න නිසා ඒවත් කල් ගියා. මේ ආසාව කවදා ඉෂ්ට වෙයිද කියලා කියන්න දන්නේ නැහැ කියලායි මේද ජයරත්න අවසාන වශයෙන් කියලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.